මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ PHP string එක එන ශ්‍රිත කීපයක් ගැන. මේ වීඩියෝ එකේදී strln ඊළඟට str word count str rev ඊළඟට str pos str replace කියන ශ්‍රිත කීපය ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි strlen කියන ශ්‍රිතය ගැන කතා කරන්න යනවා. strlen කියන ශ්‍රිතය පාවිච්චි කරන්නේ string එකක length එක කීයද කියලා හොයාගන්න. ඒ කියන්නේ string එකක් ඇතුලේ තියෙන characters ගාන හොයාගන්න තමයි strlen කියන ශ්‍රිතය අපි පාවිච්චි කරන්නේ. මුලින්ම මම code එකක් සකස් කරගන්නවා. මම මේක මුලින්ම save කරගෙන ඉන්නම්. මම save කරගන්නවා strlen.php විදියට. ඊළඟට මම මෙන්න මේ php කොටසේ ඇතුළත් කරනවා. මුලින්ම string variable එකක් හදාගන්නම් txt කියලා. මම ඒකට assign කරනවා මගේ නම. ඊට පස්සේ මම output කරනවා echo. මොකක්ද output කරන්නේ? strlen string length එක කාගේ length එකද? අර උඩින් හදාගත්ත string variable එක. txt කියන string variable එකේ length එක. දැන් මම මේ code එක save කරලා වෑම් සර්වර් එක හරහා රන් කරලා බැලුවොත් එහෙම strlen.php කියන ෆයිල් එක අපිට බලා ගන්න පුළුවන් output එක 17ක් විදිහට આવી තියෙනවා. 17ක් කියන්නේ මෙන්න මේ txt කියන string එකේ තියෙන characters ගන්න. අපි ගණන් කරලා බැලුවොත් 1 2 3 4 5 6 7 8 ඉස්තනත් ඇතුළත් වෙන්න ඕන 9යි 10යි 11 12 13 14 15 16 17. characters 17ක් තියෙනවා. එනං ඔයගොල්ලොන්ට මෙන්න මේ strlen කියන ශ්‍රිතය පාවිච්චි කරන්න පුළුවන්. string එකක් ඇතුලේ තියෙන characters ගාන කීයද කියලා හොයාගන්න. ඊළඟට අපි කතා කරන්නේ str word count කියන ශ්‍රිතය ගැන. str word count string එකක් ඇතුලේ තියෙන words ගාන වචන ගාන count කරන්න. එහෙම නැත්නම් ගණන් කරන්නයි str word count කියන ශ්‍රිතය පාවිච්චි කරන්නේ. මම php code එකක් ලිව්වොත් එහෙම මම මුලින්ම මේ විදිහටම කෙලින්ම output කරනවා echo output කරන්න. මොකක්ද output කරන්නේ? str word count එක. str word count කියන ශ්‍රිතයෙන් string එකක් ඇතුලේ තියෙන වචන ගාන output කරන්නේ. එයාගේ මෙන්න මේ brackets ඇතුලේ වරහන් ඇතුලේ අපි ලියන්න ඕන මොන string එකේ තියෙන වචන ගානද කියලා. මම මෙතන ලිව්වොත් එහෙනම් මේ වගේ text එකක් string එකක් ඔය විදිහට මම දැන් මේ කෝඩ් එක save කරලා word count කියලා save කරන්නම් .php ඊළඟට වෑම් සර්වර් එක හරහා මේක රන් කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ කෝඩ් කියන එකේ str word count අපිට මෙතන බලා ගන්න පුළුවන් output එක තුනක් විදිහට display වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ string එකේ I love PHP කියන string එක ඇතුලේ word වචන තුනක් ඇතුළත් තියෙනවා. ඔගලොන්ට අවශ්‍ය නම් මේක මේ විදිහට කරන්නත් පුළුවන්. අපි අර කලින් strlen වීඩියෝ එකේ කතා කරා වගේ මෙන්න මේ string කොටස කලින් variable එකට assign කරගන්නත් පුළුවන්. මම මෙතනින් x කියලා variable එකක් හදාගෙන ඒකට මම assign කරනවා. එහෙම නැත්නම් ආදේශ කරගන්නවා අන්න අර කලින් කතා කරපු string එක. ඊළඟට මට පුළුවනි මෙන්න මේ str word count කියන ශ්‍රිතය පාවිච්චි කරලා වචන ගාන count කරන්න කාගේද අර කලින් හදාගත්ත x කියන variable එකේ. ඒත් අපි page එක reload කරොත් ඒත් අපිට output එක තුනක් විදියට, ඒ කියන්නේ අර string එක ඇතුලේ තියෙන වචන ගන්න තුනක් විදියට බලා ගන්න පුළුවන්. අවශ්‍ය නම් connector variable ගැන දන්න නිසා මෙහෙම කරන්නත් පුළුවන්. කෙලින්ම මම මෙතනදී extra ආදේශ කරගන්නවා word count එක str word count එක මොන string එකේද? මෙන්න මේ string එකේ. ඊළඟට මෙන්න මෙතනදී ඒක output කරනවා. මොකක්ද output කරන්නේ? x ගේ අගය. x ගේ අගය කියලා කියන්නේ අපි දන්නවා x ගේ අගය සමාන වෙනවා I love php කියන string එකේ word count එකට. save කරලා reload කරලා බලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ඒත් වචන ගාන තුනක් විදිහට ලබා ගන්න පුළුවන්. str word count කියන ශ්‍රිතය පාවිච්චි කරන්නේ string එකක් ඇතුලේ තියෙන වචන ගාන ගණන් කරන්න. str rev trivers කියන ෆන්ක්ෂන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් string එක reverse order එකට අනිත් පැත්තට print කරන්න. එහෙම නැත්නම් අනිත් පැත්තට ලබා ගන්න. මම මුලින්ම string එකක් හදා ගන්නම්. string එක txt කියලා නම දෙනවා.
ඒකට මං assign කරනවා value එකක් hello world කියලා. ඊළඟට මම output කරලා බලනවා strrev කියන ශ්‍රිතයට මෙන්න මේ කලින් හදාගත්ත variable value එක. txt කියන variable value එක ලබා දුන්නාම strrev කියන ශ්‍රිතයෙන් return කරන. එහෙනම් නැත්තම් ප්‍රතිඵලයේ විදියට ලබා දෙන අගේ. මම save කරලා මේ code එක run කරලා පෙන්නන්නම්. my code str reverse reverse කියන php. දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අර අපි ලබා දුන්න hello world කියන string එක දැන් reverse order එකට අනිත් අතට print වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ str pos කියන ශ්‍රිතය ගැන. str pos කියන ශ්‍රිතය පාවිච්චි කරලා අපිට පුළුවන් string එකක් ඇතුලේ අපිට ඕන වචනය ඇතුළත් වෙලා තියෙන පිහිටුව position එක හොයාගන්න පුළුවන්. මම මෙහෙම code එකක් හදාගන්නවා. මම කියන output කරන්න කියලා. මොකක්ද strpos string එකේ පිහිටුම මෙන්න මේ hello world. hello world කියන string එක ඇතුලේ world කියන වචනය ඇතුළත් වෙලා තියෙන පිහිටුම output කරන්න කියන එක තමයි මෙන්න මේ statement එකේ. එහෙම නැත්නම් මෙන්න මේ line එකේ තේරුම වෙන්නේ. strpos කියන ශ්‍රිතය පාවිච්චි කරන්නේ string එකක් ඇතුලේ අපිට අවශ්‍ය වචනය තියෙන පිහිටුම හොයාගන්න. මම මේ කෝඩ් එක සේව් කරලා ඊළඟට රන් කරලා පෙන්නන්නම් answer එක. එහෙම නැත්නම් output එක ඇවිත් තියෙනවා 7ක් කියලා. ඒ 7ක් කියන්නේ මම මෙතන ඉඳලා ගණන් කරොත් 0 1 2 3 4 5 6 7 කියලා පේනවා ඇති. බිංදුවේ ඉඳලා අපි මෙන්න මේ එක එක characters අකුරෙන් අකුර ගණන් කරගෙන ආවම මෙන්න මේ w අකුර word කියන වචනේ හම්බ වෙන්නේ 7 කියන index එක. 7 කියන දර්ශකයෙන් තමයි හම්බ වෙන්නේ. 7 කියන අගෙන් තමයි හම්බ වෙන්නේ. එහෙනම් str pos කියන ශ්‍රිතය ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් string එකක් ඇතුලේ අපිට අවශ්‍ය කොටසක් තියෙන පිහිටුම මොකක්ද කියලා හොයාගන්න. str replace කියන ශ්‍රිතය පාවිච්චි කරන්නේ string එකක් ඇතුලේ තියෙන වචනයක් අපිට අවශ්‍ය වෙනත් වචනයකින් ප්‍රතිස්ථාපනය කරන්නයි පාවිච්චි කරන්නේ. මම මුලින්ම මෙන්න මේ ශ්‍රිතය පාවිච්චි කරනවා str replace. මම මේකේ මුලින්ම ලියන්න ඕන මොන වචනේද replace කරන්න ඕන ප්‍රතිස්ථාපනය කරන්න ඕන කියලා. මම මෙතන ලියනවා world කියලා. ඊළඟට කමා එකක් දාලා ඊළඟට ලියන්න ඕන මොන වචනෙන්ද replace කරන්න කියලා. ඒ කියන්නේ word කියන වචනේ වෙනුවට යෙදෙන්න ඕන වචනේ මොකද්ද කියන එක. මම මෙතන දානවා php. අවසානයේ අපි ලියන්න ඕන මෙන්න මේ word කියන වචන වෙනුවට php කියන වචනේ යොදන්නේ මොන string එකේද කියන එක. මම අවසන් ලියනවා මෙන්න මේ string එක hello world කියලා. දැන් ඒතොර මේකේ තේරුම තමයි semicolon එක කෙලවරට එන්න ඕන. මේකේ තේරුම තමයි hello world කියන string එකේ තියෙන world කියන වචනේ වෙනුවට php වචනේ යොදා. මම මේක save කරලා code එක run කරලා පෙන්නන්නම් replace.php. run කරලා බලුවොත් අපිට පේන output එකේ හම්බෙන්නේ hello world නෙවෙයි hello php. ඒකට හේතුව මෙන්න මේ hello world කියන string එකේ world කියන වචනේ අපි replace කරලා තියෙනවා ප්‍රතිස්ථාපනය කරලා තියෙනවා php කියන වචනේ.